අද කොහමද ඔබතුමා මේක දකින්නේ කොහමද? නෑ මං හිතනවා රටට වැඩක් කරන්න තමයි මං ඇත්තටම මෙතනට ආවේ. මං ඒකම මේ ප්‍රතිඥා දෙන්න ඉස්සෙල්ලා මගේ වත්කම් බැරකම් ප්‍රකාශය මම ලබා දුන්නා කතානායකතුමාට. ඒ වගේම මගේ tax clearance certificate එකත් මම කතානායකතුමාට බාර දුන්නා. මං හිතනවා එතනින්ම වෙනසක් සිදු වෙයි කියලා. ඉතින් මං හිතනවා රටට මේ මං ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන හින්දා තමයි මම පාර්ලිමේන්තුවට ආවේ. ඉතින් දැන් ප්‍රශ්නෙට විසඳුම් හොයන එක තමයි මගේ කාර්යභාරය වෙන්නේ. මම හිතනවා මට ඒක කරලා ජය ගන්න පුළුවන් කියලා මේ ප්‍රශ්නේ. මේ ඔබතුමාට මේ 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 මන්ත්‍රී ධූරය ලබා දෙන්න එපයි කියලා අධිකරණයටත් කිරිසක් ගියා. අභියෝග මැද්ද තමයි ඔබතුමාට මේ මේකට එන්න හම්බුනේ හැබැයි. කොහොමද සම්බන්ධය අදහස්? ඒත් මෙහෙම ඉතින් අභියෝග තියෙනකොට ඒකේ එන එකේ ලස්සන තියෙන්නේ. කියන්නේ ගඟක් වුණත් ගලනකොට දියැලිනේ ලස්සනනේ. ඉතින් අභියෝගයත් එක්ක තමයි මං හිතන්නේ හැම දෙයක්ම ජය ගන්න පුළුවන්.